ල්පින් සිල්දනම යිපන් කියලිගන්න වෙස්ෙලෙස අපේ තුක් චන්ලට. ශීතකරන අුත්තැඩියා කරම වීඩියෝ මාලා ගැටත්තේ අද අරගෙන වීඩියක තමයි එවපරේටරේේ අයිස් බැඳන වනං ඒන්නේ ෆ්්‍රීසය කොටස ඕනොත් වඩා අයිස් බැඳදිනවනංි ොනවත පරීක්ෂා කරගන්න ඕන කියලා මේ වීඩියෝ එක වලට සරලෝම කිය දෙෙන. ඉතිබ දන්නම ටයිමරක තුවෂ රහිතනං ඒවගේ තර්මස්ටාර්්කත් නිසි ලෙස ක්‍රියා කරනවනක්. ඉතින් වෙන්න මේ පේටට සම්බන්ධ කරලා තියෙන බයිමට් එක හෝ හීටරේක නැත්තං ෆිවස් එක හේදි ජෝස සහිත වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ පරිීක්ෂා කරගන්නේ කොහොමුති කියලා අදමං ඔයලට මේ වීඩියෝගෙන් කියලද නො ඉතිං මේ තියන්නේ ෆ්‍රීස කොටස සම්බන්ධ කලා තියන්නේ ඔපරේටරේට ඉතිං මෙයට තමයි ්‍රීතකාරක ද්‍රව පැමිණෙන්නේ ශීතකාටක ද්‍රව පැමිණෙන කොට ඔඋබ දන්නවා ෆෑන් එක මගින් එයාඒක සර්කුලේෂන් කරනවා මේ කොයිල්ල එක හර හා ඇති එතකොට තමයි ශීතකරණයට සිලස ලැබෙන්නේ එම රත් වූ වාතය මේ කොයිල්ලක හරහා ගමන් කිරීම තුළින් ශීතකාරක ද්‍රවය වාශ්පයක් බවට පත්වෙනවා ඒ ගැන්නේ උෂ්නත්වය ගුරාගෙන ත්‍රවය වාශ්පයක් බෝඩට පත් වෙලා නැවත ක්‍රම්පසරක දක්වා මෙ ශීතකාරක වාශ්ප ගමන් කරනු ලබනවා. යබ දන්නවා ශීතකාරක වාශ්ප ඉවර්වෙෙනනය කියන්නේ ගෑස් ලික්යක් වුනොත් පමණයි ශීතකාරක ඉවරවෙන්නේ. ඉතිං මෙම ඒපරේටරයකේ ඕනට වඩා අයිස් හැදිනවට අයිස්කුට්ටියක් හැදින ඔදන්න පහළ කොටස කකූල්ලෙන්න්න නෑ ඒවගේ ටිකකාලැක්ැන්නවට ්්‍රීස කොටසේත් කුල් එකට එකෙන්න්ට කාාඩවුවා. ඉතිං මෙහි සම්බන්ධ කලා තින ඔපරේටරයගේ අයිස් දියවීම සඳහා හිටරේකක්ස් නිර්මීත්ත වෙලාතියෙන ඉතිං අපි ඒ කොහොමද පරික්ෂා කරගන්න හට්‍රේක ්‍රියාකාරී තත්ත්වය තිබුණ නැති වුණොත් මෙම ඇපරේටර කොටසේ අයිස්කුට්ටියක් තැන්පත්වීමට හිඩ ට තියෙන ඉතින් මයිස්කුට්ිය තැන්පත්ව ම සිදුවන්නේ පාලකොටසට කුල්ලෙක් ගමන කරන්නෙත් න හරිට ෆෑන් එක ක්‍රාකාරී තත්ව පවතින්නෙත් නෑ තිේ කියන්නේ පාලකොටසට එයක ගමන් කරන සීලුම කවුලු වාකවුල්ලු වැසීමකට ලක්වෙන හින්ද. ඉතින් තෙම ස්ටාර්්ක හරිලෙස ක්‍රියාකාරී තත්වය තිනවද කියලා පරික්ෂා කරගන්න කොහොමුද දෙ කියලා මේ මඟිහිල පෙන්නපු කාඩ්ඩක ඔබොට වීඩෝ එක ගිලවලන්න පුළුවන් තර්ම ස්ටාර්්ක පරික්ෂාරන නිවැරදි ක්‍රමය කොමක්ද කියල. ඉතිය බලුමුදන් හේට්‍රේක කොමත් පරික්ෂාරන්න කියල දේ හහිට්‍රේ ස්ලයි පමණෙන්ෙනේ බයිමට්ල එකක කියන උපකරණය බයිමේට්ලක වර්ග කිහිපයක්ත්තිනො මෙම ඔපට දිසන්නේ. මෙම බයිමට්ල එකේ ෆිවස් එක බයිමට්ල එකකයි දෙක්කම එකට තමයි පිහිල්ලා තියෙන මේ ආකාරයටම බයිමට්ල එකක යවරට සබන්ධල තින්නේ ඉස්පර්ෂ වෙන විදිහට මේ ඔබට රව්මක්වා ආකාරයට දෙස්ෙන්නේ බයිමට්ල එක ඊට එහැයින් සම්බන්ධ කරලා තියෙනවා ෆිවස් එක එවගේ මෙමගින් තමයි කූල් එක සෙන්න්ස් කරලා හීට්‍රයක ඔන්න නොටද නැද්ද කියලා තීරණය කරන්නේ. ඉති මෙ දෝෂ සහිත වඋනොත් හීටේට විදුලිය කමන් කරන්නේ නැහැ මොකද මෙ මේ ෆිව එක හරහා තමයි බයිමට්ලක ෙකුත් වන සප්ලයක ෆිවස එක කහර තමයි හටියයට පමින්. ඉති මේ ෆිව එකත් පිලිසල තිබුණු ීට්‍රේක ක්‍රාකාර ත්වය පවතින නැතිවන්න පුළුවන් ඉතින් ඔ හට්‍රේක පරික්ෂාරල හත්‍රේක දෂ රහිතනන් ිව එක වගේ බයිමට්ලක පරිීක්ෂා කරන්න ඕන ඉති යිමට්ලික පරික්ෂ කරන්න බැවබට සාම්මාන්න්‍ය ආකාරයට ඉතින් ඔබට බයිමට්ි පරික්ෂාකරගන්න මෙන්න මේ ආකාරයට අයිස් බහෑලොමකට දදාල තමයි බයිමටලික පරික්ෂා කරන්න හන්නේ ඉති වතුරට. ලා ඔබට මටම විද යිකටියක් විද බයිමට්ලෙක ඇතුලට මුොදා ගැනීම සිතුරට පසුව තමයි නියමිත විදිහට ට සක් සාර්ථකව යිමටල පරිීක්ෂා කරගන්න පුුවන්ගන්න ඉතිම හිද ආර්ගෙන තින ඒපටේ ෝර්ජියල්පු බයිමට්ලෙක මෙ රව කාරට බොට දිස්වන්නේ යිමට් ලක ම මෙහි වතුටික් දාලා යිකුටියක් විදරම බයිමටලක ්‍රස් කරග තින බලමු ද හරිට බයිමට්ලෙ කොහොම පරක්ෂාරගන්න මල්ටිමිටරයක කියලා. ඉතින් ඔබ දන්න මල්ටිමට. ඕම් පර්ෂන එකට දාලා ප්‍රතිරෝධ පරක්ෂාකිරීම තුළින් බයිමට්ලක පරක්ෂාකරගන්න පුළුවන් යිමෙට්ලේ වර් තුඩු දෙකට මල්ඩිටේ ප්‍රෝ දෙකතිල ඕවම් ස ේෂණනකට ලිදන් පරක්ෂාරන දැන් ප්‍රතිරෝධයක් පිෙනන ඒකන්න අකණ්ඩතාවය පෙන්න්නන බයිමට් ලගහරා වර්දක සම්බන්ධයි. ඉතින් මෙම බයිමට් ලගාහහා විදුලේ ගවන් කරන්නේ අයි. හොදට තැන්පත්ලා තිබුණුත් පමණි යෝපරේටරික ඉතිං අයිස් තැන්පත්ර නැත්තං අදාල සේසිය ප්‍රමාණයට මෙම කොල්ල එකක ්‍රීස්වෙලා නැත්තංම් බයිමටල්ල එකින් හීටරේ ඕොන් කරන්න නැහැ. ඉතින් මෙන්න මේ බයිමටලගෙනුත් තෙම කාරය තමයි සිදුවන්නේ අපි දැම් බලමු මිපටහ දුම්ඹුරු පාට වයර්ද දෙක මල්ටිමීට්‍රේ ඇති කියල ඇතිේ කියන්නේ තැවිලි පාට සහ දුම්බරු පාට වයර්දක කියලා කියන්නේ වයිමේටල්ල එකට සම්බන්ධ කරන වයර්යුගල අපි දැන් එම වර්යුගලට මල්ටමිට්‍රේ පොප්ෙක සම්බන්ධ කරහම ප්‍රතිරෝධයක් පෙන්න්නන්න බැහැ කැන අ ක්ඩතාව පෙන්න්නන්න බැහැ. එසේ පෙන්න්නනොනම්ව එය ක්‍රියාකාරී තත්ත්වය පවතිනි නැති බයිමේටල එකක් මෙන මාකාරයට තමයි අයිස් වලින් මුදවාගෙන ඉ අයිස් නැති. බයිමිට් එකක් පරීක්ෂා කරන්නේ පංක්ෂා කරහම පෙනන වි පෙනෙනවි මේ ආකාරයට න ෆිවස එකක් බලමු කොහොමද පරීක්ෂා කරගණගලලා ෆිවස එක රතුපාටහ නිල්පාට වර්යුගල ෆිවස් එක සාමාන්‍ය අවස්ථාවේදී අකණ්ඩතාවය පෙන්න්න ඕන කියයන්නේ සම්බන්ධතාවය පෙන්න්න ඕනේ සම්බන්ධාව පෙන්න්න ඇත්තං ඒය ක්‍රියාකාරයයට තත්ත්වය පවත්තින නැති ෆව එක ඉතිං ටයිමරකෙන් බයිමෙට්ලෙ එකට වගේ ෆිවස්සකට කට එකම පෝෂණයකින් වයකක් පැමිණ එක ටයිමරකෙන් බයිමේට් ලෙට සපලග පැමෙන්ල්ල බයිමේට්ලෙකින් ෆිවකාරහා හටරේට සම්බන්තාව පැමිටනවා ඉති ඔබ නොයි ටයිමර්ක ්‍රියාරුතේමන් ඉදිරි වීඩුව එකකින් ඔබට අආරගෙනන්න කොහම ටයිමරක පරක්ෂාරගන්න කියලා ඉතිම යාට ෆිවස එකකතොට පරක්ෂා කරන්න පුළුවන් ඉතින් මේ ඔපරේටේට ඕනොටොඩට අයිස් හැදින වන අපිගමු එම අයිස්ටික දිය කරන්න මෙන්න මේ ආකාර ටව් ීට්‍රය එකක් එපේට පහලින් තැන්පත් කරල තිෙනත් පුළුව. ඉතින් අරයිහිදි හට එවපේටේකට ෙට් කරල සම්පූර්ය හීට්‍රය එකක් නැති වනත් සමහර ශීත කරනවල වන්න මේ ටව් පීේ එපේටයක අග පහලින් සම්බන්ධ කරලා තිනව. ඒවගේම හීට්‍රයක්ත් ඔබට පරික්ෂා කරන්න පුළුවන් ල්ටමිට්‍රයකින් ප්‍රතිරෝධයක් පෙන්න්න නාාවද කියලා ඉතින් ප්‍රතිරෝධයක් පෙන්න්නනවන ්‍රියකාරීතත්වය පතින හිට එක. මෙ මේ අකාරයට තමයි හීට්‍රයක ඔබට පරික්ෂා කරන්න හොළුවන් මල්ඩිමීටරයකෙන් ඉතින් ඔබට විදුලිය ලබාදීලත් මේේ පරීක්ෂා කරගන්න පුළුවන් දෙසි ති ෝඩලෙ ලබාදී කියලා හහිට්‍රය එකකරත්වෙන වනන් ඒ ්‍ර්‍යාකාර තත්වේ පාතින හිට එකක් ඉතින් මෙහිදී හීටරයක වැඩකර නැතිවුණොත් ඔොබ දන්නවා පරේටරේක ඕනට වඩා අයිස් හැදෙනවා ඉතින් අයි ැදනාම් පහල පොටසට ගමන් කරන්න නෑ මොකොදදවා කවුලු සියල්ල අයිස්වලින් වැසී නහින්ද. ඉතින් මෙන මේ පහලොටස් තමයි අර මංකි ොටිය උ බිහිත්‍රයක සබන්ධ කරලා තියෙන්නේ ඉතින් ඔබට වන්නේ රූපෙන් දිස්සනවා යපරේටියය පහල කොටස ද්‍රේන් ්‍රේගක් තියවා කලුපාටලින් අපපාටිං ඉතින් මෙන්න මේ ේන් ේ පොඩි සිදුරක්තිෙන පහලට වතුර ගමන් කරන්න ඉතින් එම සිදුර බ්ලොක්්ුණොත් මෙම ට්‍රේකේ වතුර දැම්පත්වෙන වතුර දැන්පත් වනහ ොබ දන්නවා අයිස්කෘට්ටියක් විදියට එම වතුර තැන්පත්වෙලා සියලුම එයා කවුලු වාකවලු බ්ලොක්්කීමකට ලක්කෙන ඉතින් එසේ වූ හොත් පහලට සියලුම ල එක ගමන කරන්න මොකද වාකවුල බලොක් වයන හින්ද. ඉතින් මෙම ට්‍රේක අනිවාරෙන් යි තැපත්ල තිරන ඩක් මේකට ම විදුලි පර පරිීක්ෂා කර බ ්‍රේන එක අනිවාරෙන් පරික්ෂකරගන්න. ම පෙෙන්න්න ේනක කොතන පහිල්ලා දගන්නේ කියලා මෙන්න තන තමයි රේන්ක පිහිල්ල තියන්න ඇරේටරේගේ පහ ේ ලේට ේ ේට සිර බොක්කල තිබුණු පහල්ට අතුර මන කරන්න කම්පසර ගාවතින කප්කට වතුර පැමිලෙන් න අනිවාරීක් කාරි ත්වේ පාතින ීකරයක්න. පෙන් සබන්ද න්න කිය ේ යින අවසාන ර ප දිස්සන ශීත කරන පිට පස ්‍රම්පෙසර අතළ ජිස්ටා ලයිඉන්නකට සම්පන්ත කරල ත්ටික් අපප ක් තින යට තමයි වතුර තැන්පත් තින්න යට වතුර තැන්පත්ලා. නැත්තං ඔබ ශීතකරණය ඩ්‍රේන් ලයි බ්ලොග් වෙලා තියන්න පුළුවන්. මෙන මේ ආකාරයට තමයි. ඔබගේ චීතකරනන්නේ අයිස් වැඩිියෙන් හැදිනවනම් යි වැඩික් හැතුනු කූල්ලි පවතින්න යබරේට්‍රයක ඔන්ව වඩ අයි ැෙන මෙමේටික තම පරීක්ෂා කරගන්න ඕනේ ඔබදන්නවා. විදුල්පිල වැඩිවෙන්න ප්‍රධාන හේතුවක්ව වෙනවා කම්පසර එක එකදිකට ක්‍රියාකාරී තාත්වය පැතිීමට මෙයත් හේතු අක් කියෙන මොකද කූල්ලක සෙල්සියස් ස්‍රමානය අඩුවෙන් දෙන හදාල ෙට පොයින් බාහින්න තිහින්ද කම්පසර එකත් කට්න එක දකට ක්‍රියාත්මකව ද. ඉතින් බයිමටල පරක්ෂා කරගන්න වාගේ හිට්‍රක පරීක්ෂා කරගන්න පුළුවන්. ඒවගේ ටයිමරක පරක්ෂ කර ආකාර වීඩියුවකමං අනිමාරෙන් ඉදිරි වීඩිය ලද එපසෝඩ් ලද ට අගෙන. ඒවගේම තෙම ටාට්කත් පරක්ෂා කරගන්න පුළුවන් වීඩිය එකක් මං හලින් සඳහන් කරා ඔබ. ය නරැ බීමකට ලක් කරන්න, අනිවාරින්ං වීඩ ො ෙරන විඩ න කෙ හිතරන ව ඩක් ල ෂා කරන්න චන්ල සප න ත රයිප කරන අල ීඩියයගින් හමනතුරු බට සුගදවසා.